මේ ලක හසය තුළ ලෝකය මහුණ දෙන දරුණම ගොලිය ආර්ථික ප්‍රශ්නයට ලෝකය දැන්දැන් මොන දෙමින් පවතිනවා. මේක ගොලි ආර්ථික ප්‍රශ්ණයක් නම් ශ්‍රීලංකාවට ඉන් විියුක්ත වෙන්න හොද කලා වෙනෑ කියවක් නෑ. අපිත් ඒ ගෝලිය ආර්ථික සැකසුරුවම ඇතුළේ තවත්සාමාජික කොටසක් නිසා. තිැි ප්‍රශ් අතර තේරුම් ගන්නටනි. අප අතර ප්‍රශ් තේරුම් ත්ත නැත් නම් ඔබත් ේරුම් ගත්ති ැ් න ම. දුර තැනකට ගමන් කරේ සි. අපේක තෙරුගන්න පුළුවන් කෙනෙ ැමුණක් සම්පත් බැංක්වස්ට ලංකාවේ පෞද්ගලික බැංකු ාලයේ ප්‍රානතම බැංකුවක් එහි ප්‍රානතම නිල්ද හරයා කළමනා ආකාර අධ්‍යක්ෂතුමා නන්ද ප්‍රනාාන්දු මැතිතුමාස්යාගෙන පියාවේ මේ ප්‍රශ්නය හරියට තේරුම් ගන්න අයබෝන. අයි. දැන් එකකයිඒක විදිහට මේ ප්‍රශ්නය විග්‍රහ කරනවා. එකනේ. ප්‍ර්නක ක ොවි ලංකාවේ ගැටුව ගැනතකරද පහ වසාසනගේ දකිමින් තියෙනවා නමුත් මේ හරි ප්‍රශ්නය පටන් ගනුඉට පස්සේ එකනේ ආර්ථිකර්බූතේ ආර්ථික ප්‍රශ්නය ලංකාවේ ප්‍රධහනතම බැංකුවක ප්‍රදහනම නිලිය ධර්න පුද්ගල ඇවශය මේ ප්‍රශ්නය විග්ගහ කරන්නේ කොහමද කට ආරම්භයක කිව චමුදත ඇතම රටවල් ලංකාවේ වගේම ලෝකේ අනනිත් රටවල් වලටත් මෙ ප්‍රශ්නය ඉතාවත්ව බැරවරුම් ලෙස බලපාල තියෙනවා. අපි දකනය හැටියට දසක පහක් පත් අඩුම තරමෙන් ආපස්සට බලනකොට. ඒ ඇතුළත කාලසේමාව තුල ඇතු වුණු දරුන්තුම ගැටලුවක් සහ අභියෝගයක් හැටියට තමයි මේ දැන් තියෙන ඉදිරියට තියෙන තත්වය අපිට පෙනෙන්නේ සමන් සමයි බතුමක් දර්ශක පහක කාල පරරිචේද ඇතුළ ත් ඒකැෙදින් පිල්ල අපි දරුණුම යුද්ධයක මුනුදුුරට ක්දාශමය අසුව දශකය වගේ ඉලා ඒටත් වඩා බරපතල විදදිහටේ ප්‍රශ්නය දැනවද මේ දැන්නවතින නිවාරයෙන් මොකද ඇත්තරම චමුතිිත අපිට තිබුණු සිවිල් යුද්ධය බලපෑවේ බලපානකුට අපේ රටට විතර ඒකාලේ බලපෑවේ. නමුත් අද පවතින තත්ත්ය ඇත්තවශෙන්ම ගොලීය කෙටලුවක්. පළමුුවෙන්ම ජාතින්තර වෙළදාම් තිබුණ තත්වේ හැටියට ඉතාමත්ම පහළ මට්ටමට වැටිල තියෙනවා ලෝකයේ තෙල්මිල ඉතාම පහ මට්ටමක පැවතෙනවා. ඒ එතකොට ඒ අතරතුර සංචාරක ව්‍යාපාරය විශේෂයෙන්ම ජාතයන්තර වෙළදාම ඒ සිදුවන ඒ බාණ්ඩහා සේවා කුවමාරුව අඩපනවෙල තියෙනෙ නිසා ගෝලීිය වශයෙන් නිෂ්පාධිතය පනවෙලාතිේර ගෝලිය නිෂ්පාධිතය අඩුවෙනවා කියන්නේ ඒකට දායක වෙන හැම රටකම දළදේශය නිෂ්පාධිතිය ආර්ථයක සංවර්ධනයට ඉතාමත් දරුණු පහරක් පදිනෝමකෙන්. එම නිසා මේ තත්වය ගොඩේමට නං ජාතියක් පශයෙන් ශ්‍රී ලංකාවත් අනෙකුත් රටවලුත් ඉතාමත්ම සංකීර්ණ වැදගත් විදිහට මේ ප්‍රශ්නයදිහා මේේ බැරෑරුම්කම තේරුම් අරගෙන. මේ ගැටලුවෙන් එලියට එන්න කොහොම දෙයක කියනක ගැන. ඒත්ම කල්පනාකාරව කටයුතු කළබු ත්වයක් තමයි මතුලති බතුමා හිතන ආකාරයට අපිට ැ මෙතැන් සිට යාහපත් මුල්ල වෙනයක් අවශ්‍ය කරන දැඩි මුූල රෙගුලාාසිවලට යන්න සිදුවෙනවා දැඩි පාලන රගුලාසිවල්ට යන්න සිදුවනවා මොකක්ද මෙතැන් සිට අපි රටක් වශයෙන් මේ අභියෝගයට මූුණ දෙන්නට නම් කළ යුත්තේ. ඇත්වශයෙන් චමුදත දැන්ේ සෙවවිල් යුද්ධය අවසන් උනයිම් පසුව තිබුණ ඔරුතු දහය ඇතුලත ලංකාවේ. සංවර්ධන වේගේ ඉතාමත්ම වැඩි වේගයක් අපිට දකිනල් තිබුණා. අපේ ආර්ථික වර්තන වේගය සයට පහත් ඉක්මවල ගියා. නමු ලෝක බැංකුවෙන් ප්‍රකාශ කරපු පරිදි දකුණුආසියාතික රටවල් වගේම ශ්‍රී ලංකාවේ විශෂයෙන්මඒගොල්ලෝ පුරෝධක්ම කලා ඒගොල්ලොෝ බලාපොරොත්වෙන ආර්ථික වර්ධන වේගය සියයට රින්න දසම තුනෙයිඉදන් රින පහදක්වා වෙන්න පුළුවන් කියලා. තකට දන පහකට වැඩි ආර්ථිකවේගයක් තිබුණ තැනකයින්දං. මේ වගේ මට්ටමකට එන්ඩ එකකුල්ලං පපුරෝකතනය කිරීමට නං. ඒකින්ම තියරෙනවා මේ ප්‍රශ්ේ තියන බැරුම්කම හොඳයි ප්‍රමාණවද දැන්ිට පේනෝ පුරාජයේ යම් ම් පීවර සඳහා යබපු වෙමින් තිබෙනව එක කියැන්නේ ැිලෙස මුල් පාලනකට අත්‍යවශය නොන රද්‍රවය සහඇතැම් දෙවල් න රෙගුලසිවල්ට හිල තිෙනවා මේ මේ ප්‍රමාණවත් දෙමන න් තව දුරටත් අප මිට වඩායහහා දැඩි රෙගලාසිවට යා යුතුව තිබෙනවද. ඇත්තවශයෙන්ම මම දකින විදිහට දැනට අප තියන ප්‍රශ්නයට රජයට විතරක් තනයෙන්. මේ ප්‍රශ්නයෙන් ගොඩේමට දරණ ප්‍රයත්නය ප්‍රමාණුවත් මදි වෙනවා. අපි ජාතියක් හැටහිට ශ්‍රීලාංකකයන් සෑම කෙනෙක්ම මේකට අනිවාරයෙන්ම දායකත්වය ලබාදිය යුතුයි. උදාහරණයක් වශයෙන් අපි කිව්වතින් ගෙවල්වල ඉන්න නිවැසියන් එතකොට ස්ථීර වැටුබ් ගන්න සේවකයන් කුඩා මධ්‍යප පරිමාණ සහ විශාල සමාගම් රාජ්‍ය ආයතන ඒ සියලූම ආයතනවල ශ්‍රීලාන්කි එක ජනගහනේ සම්පූර්ණ දායකත්වයක් ඕනේ අද අපි මේ ඇෙල න ත්ව ගොඩේමට සහර පිර තුරක් වශය මොකම ික් සල්ල කරගන්න මොකද දායකක්ව දැ මහර වෙලාවට මේ රට වරත කරට පස්සේ අපේ ජනතාව පුරු දුවිදියටම පව කටයුතු කරන්න පටන් ගනීවි. එතකට මේක ගැබුර තේරෙන් නෑ අන්තිමට පතුලට බැටමට පස්සේ තමයි උඩට එන්න බැරුව දගගන්න පටන් ගනි මොකක්දය තේරුම් ගන්නට ඕන. අපි විශේෂෙන් ආර්ථක සංවර්ධනයට අවශ්‍ය කටයුතු සියල්ලම එකත් දෙකක්තුනක් නෙමෙයි. ර්ථික සංවර්ධනයට බලපාන සෑමකරුණකම. සෑම ශේස්ත්‍රයකටම බලපාන කරුණුවට අවශ්‍ය පියවර ගණ්ඩ වෙනවා. ඒකට රාජ්‍ය සේවකයන් සමාගම්බල වැඩකරන සමාගම් අයිතිකරුවන් සේවකයන් එතකොට මම කලින් කිව්ව වගේ ගෙවල් වල සිට නිමසියන් ඒ වගේ සෑම වයස්වල සිටින හැමෝගෙන්ම මේකට දායකත්වය ලැබෙන් ඕනිේ ප්‍රධානම අවශ්‍ය වන්නේ කරුණ රටේ පලදායිතාව අපි වැඩි කර්ඩෝනේ වැඩි කරල්ල ආර්ථික සංවර්ධනයට අප හැමෝගෙම වෙන දායකත්ව වැඩිර්ඩෝ. ැ මේ හරි ආර්ථක චක්‍රයයක් න ම නට හි සුහා මධ්‍ය පරිවාන මගේ මිත්‍රම මො කිය තින අප චෙකටන් කතා කල න බේ චේක දන්න එපා. එතකොට චේක්ක ටැන් වෙන බුදු මල්ලගගේ වාහනයක් ලිස් කරන්න ලසේක ගවන්න වෙන්නේන්නේ. ැකුව දන ගැග ගත්තනන්නයක් කරගෙන ඒ වාරකය ගන්න වෙන්න ැංකුවට දැනවා බැංකු දරන ප ්‍රන් ීම වක් තියන. ැංකුට හ ස පපද කොට කියරනෙේ ැංකු පදතට දරාන්න ලන්මක්තියන ඇත්තම බැංකු ෂේස්ත්‍රේයට මේ දරුණුව බලපාන වෙන්න ප්‍රශ්නයක් තමයි. මොකද ආර්ථිකයක ක්‍රියාත්මක වෙන්නේ ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය බොහෝවිට බලපාන්නේ ගනුදනු මතයි. කියන්නේ ගැුම්කරුවක්කි නො එකුණුම්කරුවක් කෙනවා මේ දෙන්න අතර ගනු දෙෙනුවක් සිද්ධ වනාම ඔය වගේ වෙළඳ පොලේ සිදුවන සියලුම දෙනු තමයි අවසානයේ ආර්ථක සංවර්ධනයට බලපාන්නේ. එතන ෘෂිකර්මය තියෙන්න්න පුළුවන් නිෂ්පාදනය තියෙන්න පුළුවන් නමුත් දැන් තියෙන තත්ත්වය අනුව ඉහලින්ම එනකොට ජාතියන්තර වෙළදාම් රටවල් තවත් රටවල් වලින් බහන්ඩ හා සේවා මිලදී ගැනීම අඩු කරලතියෙනවා. සේවාවන් විකිරීම සඳහා හෝ සේවායෙන් සැපීම සඳහා විදේශිකයන් ලංකාවට එන්නේ නෑ. එතුකට සරල වශයෙන් වෙනවනම් ජාතියන්තරව රටක් තවත් රටක්කට බාණ්ඩ විකිනීම හා මිලදී ගැනීම සිදුවෙන මට්ටම අඩුවෙනකොටට ජාත්‍යන්තරව හා ශ්‍රී ලංකාවේ දෙකේම නිෂ්පාධිතිය අඩුවෙනකොට මුදල් සංසරණය ආර්ථිකය අඩුවෙනවා. එතකොට දැන්තියෙන තත්ත්වය අනුව අමුදර්‍රව්‍ය පිටරටි එන සිදුවීමට ටිකක් කල්යන්නේ ඉඩ තියෙනවා අන අපි ශ්‍රී ලංකාව සම්ප්‍රදායකව ආනායන මත පදනම් වූ අපනායනවලට තමයි අපි හුරුුවලතිබුණේ. අපස් භාවික අපනායන අඩුයි එම නිසා මේ තත්ත්වයෙන් ගොඩෙන්ට අපිට ටිකත් කලය න මොකද අමුදරව්‍ය නැත්තන් අපි නි්පාදනය කරන්න බැහැ අනික අපි නිෂ්පාධනය කරත් අපිට වෙනදා තිබුණ වෙළඳ පොළවල් නැහැ මේ අපපනයනය කරන්න කෙලින්ම කියන්න මේ පවතින අර්බූදයෙන් අපිට ගොඩෙන් ඇත්ත වශයෙන් කෙි කැනකීවට මේ දලාවශීෙන් තක්සේරු කරන විදි කොච්චර විතර කාලයක් අපිට අයි අඩ්ුම වශයෙන් රුද්ක්ත් යයි මේ තත්වයෙන් ගොඩන්න. මොකද ඒකටර මම කලින් කිව්වෝගේ ප්‍රධානම් වශයෙන් අපේ මෙච්චර කකාල් තිබුණ වෙළඳපොලවල් නැහැ සම්ප්‍රදායක වෙලඳපොලල් නෑ ්‍රදායක ලඳපොලවල් නැහැ අපිට නිශ්වාධනය කරන්න අමුදරවිය ගන්න ගණ්ඩ බැහැ ගන්න ගැනීමේ අපහසුතා තියෙනවා අමුද්‍රය නිෂ්පාධනය කිරීම අත පසුවෙල්ලා තියෙනවා අනෙක දැ ඉදිරි මාසකහිපය ඇතුළත ලෝකයේ සමහරක් රටවල්ලලට සීත ඉරතු උදාවෙනවා. එතකොට මේ තත්ත්වේ ඒ රැටවල් වට තවත් අපහසු වෙනවන්. අමුදරාවෙන් නැත්තං නිෂ්පාදනය වෙන්නේ රටවල් වෙල අපිට අමුදුරාවේ එන්නේ නෑ. අපිට අමුදුරාවේ එන්නේ නැත්තං අපිට නිෂ්පාදනය කරන්න බැහැ. ඒට අමතරව අපි නිෂ්පාදනය කරන්න ටිකවුනත් අපිට විකුණන්ට කවුරුත් නැහැ. වෙලඳපොල විදේශ වෙලඳපළුවල්වෙල මේ පරිභෝජනය අඩු කරලා තියෙන්නේ. ඒ තත්ත්වේ යටතේ ඉතාමත් අපහසු තත්ත්වයක්. අපට දලවශයෙන් කරන්න තියෙන්නේ ඉතිරිය වැඩි කරන්න නං සංවර්ධනය කරලා දළදේශය නිෂ්පාධිතය රටේ වැඩි කරලා සංචිත වැඩිකරීමට නං එක්කෝ ආදායම වැඩිකරණය එක නැත්තම් වියදැම් පාලනය කරන එක. එතකොට ප්‍රධානම වශයෙන් අපේ වගකීමක් තියෙනවා ආයතනවලටයි සේවකයන්ටයි පළමුවෙන්ම මේ තත්ත්වය පාලනය කරන්න තකොට අපිට ආදායම නංවනයක කරන්නට එතරම්ම ලෙසි නැහැ. නමුත් මේ වෙලාව ස්ථීර වශයෙන් අපිට කරන්න තියෙන එකම දේ තමයි වියදැම් පාලනය කරන්න ඕනේ. වියදැම් පාලනය කරේ නැත්තං ආයතන වලට ටැවැත්මට තර්ජනයක් වෙනවා. ආයතන සමහරක් වෙලාවට ඉස්සරහට කරගනයන් බැරිවෙනවා ආයතන කරගන්නය බැරිවුණනොති ඒවා බුන්මත් හට පත්වනොති ඒවගේ සේවකයන්ට රැකයාහිමි වෙනවා. ඒ පවුල්වලට පරපතල ප්‍රශ්නලට මුහුණ පාල දෙේෙනවා. ඉමන් නිසා අවම කරන්න පුළුවන් සියලූම වියදම් වම. ඒීම මයි අපිට කරන්න පුුවන් ප්‍රධානමදේ. සමහර තීන්ද තර ගන්න වෙන ජපිය නොනොවෙන්න පුළුවන් මට මති ෑන මගේ පැඩිුව කියක අඩි නෝ දකින්න මට ලැබුණු ඊිය ලබිච්ච වරප්‍රසාධයක් අද කපාදදි නෝදකින්න නොත් මේ මගේ ජනප්‍රිය නොවන කවරුත් කැමති නොවන තින්ද වලට ඇන්න වෙේද. අනිවාරම සමහර සමාගම් වලටක යන්න වෙයි. එසේ සිදු නෝනොතින්. මොකද වෙළඳපොලක් නැත්තං. මෙම බහන්ඩ ඉකිනීමට වෙළඳපලක් නැත්තං. ඒ ආහිතනයට සොපුරුදු ලාබ ලැබෙන් නෑ. සුපුරුදු ලාබ ලැබෙන්න්නේ නැත්තන් ඒ ආයතනයට ඒ සේවකයන්ට බෙදාගඩ බැහැ ඒගොළන්ග වැටුප් ගවන්ඩ බැරුවන. පේතන ෙවන්ඩ බැරු යනවා. එතකොට වඩා හොද යම් සමාගම පවත්වාගෙන ගිහිල්ලා බන්වත් භාාවයෙන් අහිමි කරලා, මේ ප්‍රශ්නයෙන් ගොඩේනකං වෙළඳ පොළුවල් ගොඩ නැගෙනකං. මුදරවේ නිෂ්පාතිතය පිටරටෝලනිින් ගන්න පුළුවන් තත්ත්වය උදාවෙනකං. අපි පාලනයක් කරගෙන ඉන්නේ එකද එහෙම නැත්තං අපි අ වියදම් සාමාන්‍ය තිබුණු විදිහටම තියලා මේ සමාගම අපහසුතාවට පත් කල නැති වුණති.

නට අුතෙෙන් පහස ක මසකලේ කොට් ාශයෙන් පුළවා ැකුව ශක්තිමත් මංහන සම්පත් බැංක ගෙන පමක්නවේ බැංකුවෝ ශක්තිමදත් මේ සියලු මේ දෙනාගේ ඇසු පිරූතැන් සියලු දෙවල් ලබාදන කපපුරකක් වගේ පහසකන්දෙන් බැංකූට පුළුවන්ට. ඇත්ව වශයෙන්ම බැංකුව අපේ බැංකුව සහ ලංකාවේ බහුතරම අති බහුතර බැංකූ ශෂේස්ත්‍රයම ප්‍රාග්ධනෙක ප්‍රාග්ධනයන් අවශ්‍ය ප්‍රමාණයට තියරෙනවා. නිසා බැංකු පද්ධතිය ්‍රී ලංකාවේ ශක්තිමත්. ඒ නිසා මම හිතන්නේ මේ අවස්ථාවේදී ශ්‍රී ලංකා බැංකුපදධතිය පිළිබඳ සැකයක් තියාගන්න කිසිම අවශ්‍යතාව ය නෑ. මොකද අනිත් පැත්තෙන් බැංකුවකට මේ දැන් ඇතිවෙල තියෙන තත්ත්වය ගැන ඇත්තවශයෙන්ම අවබෝධ කරගනීමේ සාමාජීය වගකීමක් තියෙනවා. ද මේ තත්ත්වය ඇති වුණේ ගණුදනුවන්කරුවන්ගේ හරි ජනතාවගේ වරදකිින් නෙමේ. මේක අවුරුත් බලාපොරොත්තුනු නැතිතත්වයක් මුළු ගොලිය වශයෙන් බලපෑ තත්ත්වයක්. එප නිසා මේවෙලාවේ බැංකු තේරුම් ගණ්ඩෝනේ, බැංකු තේරුම් ගන්නවා. බැංකු ශේත්‍රයම මම දන්න තරමට මේ ගැටළුවගෙන තේරුම් මරගෙන තියෙන්නේ. ඒ නිසා ගණු දෙනුකරුවන්ට ඒ අය ලබාගෙන තියෙන ණය ගෙවාගන්න මේවෙලාවේ අපහසු නිසා. රජය සහ ශ්‍රී ලංකා මැබැංකුවේ මැදිහත් විමකින් බැංකුවලට සහ ගනුදනුකරුවන්ට යම්යම් සහන සලසන ක්‍රමවේදයන් සහ උපදෙස් ලබාදීලා තියෙනවා. ඇතවශයෙන්ම මේ අමස්ථාවේදී බැංකුවලට සාමාන්‍යයෙන් මාසිකව ගනුදනුකරුවන්ගෙන් ආපසු ලැබෙන නයවාරික නොලෙබී යනවා බොහොමයා. මොකද ඒ අයට ගනුදෙනුකරුවන්ට මාස හයක් දක්වා සහනකාලයක් දීමෙන් සාමාන්‍යයෙන් බැංකුවල මුදල් ප්‍රවාහයට පැමුණුණු මුදල් නොලැබී යනවා. ඒ නිසා බොහෝ බැංකුවල ගනුදනුකරුවන් මේ නය කල්ගෙවන්න ඉල්ලා සිටියොත් ඒ අපිට දෙන්න වෙනවා. ඒ අනුව බැංකුවල මුදල් ප්‍රවාහරයට විශාල තර්ජනයක් ඇති වෙනවා. ඒ වනත් බැංකුව ඒවා පාලනය කරගන්න ක්‍රමතියෙනවා. ඒ වගේම මහබැංකුව ආර්ථිකයේ ගනු දෙනු සහ නාය පාලන කරන ක්‍රමවේදයන්තියෙනවා. පොලිය අනුපාතිය තමයි ප්‍රධාන වශයෙන් පාවිච්චි කරන්නේ තොට මහබැංකුවට පුළුවන් මේ පොලි අනුපාතිය වැඩිකරතින් නය ඉල්ලුම් අඩුවෙනවා. එක අඩුකරවතින් නය ඉල්ලුම් වැඩි වෙනවා. ඒ අනුව මහබැංකුව ආර්ථකයේ සංවර්ධනයට ඒ අවශ්‍ය නය ඕනු ඕනකම් ගැන හොඳට බලල උද්දමන අවධමන තත්ත්වයන් පලනයකිරීම සඳහා අවශ්‍ය විදියට ්‍ර ලංකා මහ ැක ටයතු කරනවා පස ේ රන මට පි තුරක් පරොරත්ව හන් මාජත ය පන් විදක් යතුතින ොහෝය බලාපොත්තු වනවා දැන් අධ්‍යක්ෂ මන්ල ට මේ මුල්ලෙ විනි. ම් ැ ැක්ව හෙ ල රය තුර ර ප්‍රසාද අඩුව ක සම්ප ැංකව ක ලා කාර දක්ෂවරට අදාලද දිට පාලසේවක දක්වාම මේ ගලායාමද සිරුධනාට මේක පුොදුකාරනාවක්ද. අපි යම් තීරණයක් ගන්නකොට බොහෝ වෙලාවල්ට අප කළමනාකාරත්වේ පහල අයට විතරක් බලපාන විදිහට කටයුතු කරන්න. යම් පීඩනයක් ගන්න ඕනන් පීඩනය ඉසල්ලම ගන්න මමයි. ඊට පස්සේ ජේෂ් නිලධාරීින් තමයි ඒ ගන්නේ. ොද අපි ශවාසරන ජේෂ්ටත්වයෙන් අඩු අයට මේ පීඩනය වැඩියෙන් දෙන්න හොදනෑ මොකොද ඒගොල්ල මයි අමාරුම තත් පීඩනයන් ගන්න කියලා. මගි විශ්වාසය මේ වෙලාව කල් වැඩි ඒ වගේ තීරණයකට ගණ්ඩ. නමුත් අපි විශාල වියදම්පාලනය කිරීමට මේ වෙලාව අපි එක නිවෙදනය කරලා තියනවා සම්පත්්‍යංකුවේ සියලුවම ම හිතන්න බැංකු ්‍රේස්ත්‍රේීම අපේ සියලුම සේවකෝ ඉතාමත්ම කැපවීමෙන් මේ අවස්ථාව තේරුම් අරගෙන ඒකට සුදුසු ක්‍රියාමාර්ග ගන්නවා ඔකද මේ අවස්ථාව ඇත්තවශයෙන් අපි තේරුම් ගන්ඩ ඕනි ශ්‍රී ලංකාවේ සහ ගෝලීිය වශයෙන් පරිවර්තනයක් ඇති කරන අවස්ථාවක්. මේ අභියෝගයනක තත්වයන් බොහෝ විට ඇතිවෙලා තියෙනවා ඒ වගේම අවස්ථාවන් අලුත් අවස්ථාවනොත් ඇති වෙලා තියෙන. එම නිසා වියදම් අඩුකරගැනීමේ ක්‍රමවේදයන් බොහෝ දේවල් එලියට ඇවිල්ල තියෙනවා. ඒ නිසා අපි දැන් තත්ත්වයට ගැලපෙන විදිහට දැන් අපි කරන කාර්යම අලුත් විදිහට ගණුදැනුකරුවන්ට ඉදිරිපත් කරණ ෝන. ගණු දෙරුකරුවට සියයට හතරකට්‍ය නයිමුදලක් සම්දීමට ලබාදීමට කටයුතු කරනවා අවශ්‍ය ගණු දෙනුකරුවන්ට, කාරක ප්‍රාගධනය රජයේ ශ්‍රී ලාංකා මහ බැන්කුවේ මැදිහත්වීමකින් ඒවගේ දෙකුත් කරඩ බලාපොරොත්තු වෙනවා නමුත් ව්‍යාපාර කරණය නිවැසියන් හැම අයම බලන්ඩෝනි දැනට අපි යම් දෙයක් හැම දෑම එකම විදිහට කරගෙනගියෝත් ඒක ප්‍රතිඵලය එකමයි. නමුත් අපිට දැන් මතුවෙලා තියෙන තත්ත්වය අනුව අර වෙන්දට ගන්න ප්‍රතිපලය ගඩ බැහැ. අපි වද ප්‍රතිපය ලාපොරොත්තුවෙන් හිටියොත් දැන් ඒක වැරදි බලාපොරොත්තුවක්. අපි ඉතුකොට වෙනස් බලාපොරොත්තුවක් වැඩකරන ක්‍රමවේදය සම්පූර්ණයෙන් වෙනස් කරඩ වෙනවා වියදම් අඩුමුව කරන්ඩ වෙනවා සේවකයන්ගේ පළදාහිතාවේ වැඩි කරන්ඩ වෙනවා. මුළලු ශ්‍රී ලාංකක ජනතාව. හැම දෙනාම රජයත් සමඟ මේකට ඒ ආකාරීව නැගි හිටිමු කියන පණවිඩිය තමයි පට මේ අවස්ථාවේදී දෙඩ. හොදයි බොෝමත්මස්තුති අප ඇත්තට ඇත්ත ප්‍රශ්නය තේරුම් ගන්නට වශයි. එනිසා අපි රටක් වශයෙන් ලෝකය ලෝකයක් වශයෙන් අපි තරක්නේ චීනේට උනත් ඇමරිකාවට නත් මේ ප්‍රශ්නය තම තමගේ මට්ටම දන ආකාර වෙනස් වේ. පුළුවන් හබේ ප්‍රශ්ණය දැනවා එක තමයි ඇතකතත්වය. එක ඉතම හොඳින්. හරල්ලව පි විගහ කරල දුන්න සම්පත් බැංක්වේ කල්මනාකාර අධ්‍යක්ෂ්‍යතුමා නන්ද මනාාන්දුුම ඇත්තුමා මොමත්වස්තුති අපිට කාාරනාව තරුම් කලදීම හැේ ඒ තරුම් ගනීම වැත් වැදගත් වගේම තේරුන්ග ඇත යුතු ආකාරයෙන් තේරුම්ගත්තා හා සමානවමය ප්‍රායෝගික වකියාවට ඩක්වන තවශය මොද හේතුව මේහි කොයි ෝ තැනකද පොඩිවරදීමක්කු ඇති වුණොත් අපි කඩාවැටන තැන අපිත්න්නේ නෑන හරොත් යාගනි ඇත්වශ මේ වෙලා මේ දවස්සල ඇදරිනීතිය අවසන් කරනතෙක් අපි හැමෝම වලාව යෝද වන්්ඩෝනි අ අලුත් විදිකට අපේ ව්‍යාපාරික සැලසුම් කරන්න. වියදම් අඩුවෙන් අප මේ පළදාහිතාවේ වැඩි කරලා ර වෙනදා තිබුණු පිරිවැටුමම කොහොමද ලබාගන්න කියන එක අපි හැමෝටම අලුත් සැලසුමක් තියෙන්න්න ඕනි සැලසුම ක්‍රියාත්මක කරන්න ඕන ්‍රියාත්මක කරපු සැලසුම පසු විපරම් කරලා අපි ඒ ඒ විදිට සැලුමා අනුව ්‍රියාමක නොද කියල බලන් දෝනි. ඔය විදිහට කැපවීමෙන් අධිෂ්ඨානයෙන් අපි එකා ලෙස මුළු ශ්‍රීලාංකයකම ජනතාව එකමුතු වුණුතින්. අපි ජාතියක් හැටියට මීට ඉස්සල්ලා අභියෝග රාශයකට මූුණදිලා නැගිහිටපු ජාතියක්. මේ අමස්ථාවත් අප එකට නෑගෙහිටියයොත් අනිවාර්යම මෙම අභියෝගෙන් අපිට. ගන්න පුළුවන් හෝ ඇතටම හමඟ පෙන්නමිතා වැදගත් බට ව්‍යාරික වශයන් දැකින් ඇති හැබයි එකව මඟ පින්ීම භවිතා කරන්න මකද දෙතුමක් හො තනකින් අවසන් කළේ ජාතියක් වශයෙන් අපි නැගේ සිටිනට පුුවන් බව අපි තිහාස ඔපපු කරලති හම ජතියක් බව නැග සිටිනට පුළුවන් බව ඔප්පු කරපු ජාතියක් අපි. එනිසා ඔබට පුළුවන් මේ මඟ පෙන්ි මස්ය ෙහමුණොත් අපිට මේ වසවගේෙට කාලෙක් ඇතුළට මේ ප්‍රශ්ටීෙන් නත ප්‍රෘතිතත්වයට පිවිසයටට හැකිිය භක්තිබෙනවා නිසා කෘචමවිත සමඟ ඔබ එකතුොත්ස් පරො ඔට මෙමන් අදහස් අර්දයි ෆම්බට යමුගනත පුළුවන්ඒ ඔසේ තමන්ගේ මේකාල පරිච්චේදය ඇතුළට නිවැරදි මඟ පෙන්වීම කටපිට යමුීම මේ අවස්ථාවත මෙෙන සම්පත් බැංකවේ කළමනනාකාර අධ්‍යක්ෂ නද ප්‍රාදමතුමාට ම සුති පිත් සම මේ ෙට අහස් දැ ටිකතුීමක.